සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. බෞද්ධ මාධ්‍යාලයේ ගම්පහ ශාඛාව පවත්වාගෙන යන ගම්පහ නාරංවල ගුණරතන සම්බෝධි සදහම් සේන පරිශ්‍රයේ සිට පටිගත කරමින් මුළු ලෝකයටම සන්නිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. එවිනෙවෙන් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට පදාළ ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති පූජ්‍යපාද හසලක සීලවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. උඩුපිල දෙල්ගොඩ නිවසේ පදිංචි TM සෝමා තන්ත්‍රිවත්ත මෑණියන් විසින් ප්‍රධාන දායකත්වයේ දරමින් මේ මුතුම සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම sannivedanaya කරන්නට පින්බර දායකත්වයේගෙන කටයුතු කරනවා. එසේනම් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සමනාකෝ බ්‍රාහ්මණ කන්ති සෝරච්ඡා දිප්පායා පඤ්ඤූප විචාරා සීලා දිඨාන නිබ්බාන පරියෝසානාති. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් ඊටාම ශ්‍රද්ධා සම්පන්නව බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා තමන්ගේ සැදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ උඩුපිල දෙල්ගොඩ පදිංචි TW සෝමා තන්ත්‍රිවත්ත මෑණියන් ඇතුළු පින්වත් පිරිස මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ දායකත්වයේගෙන කටයුතු කරනවා. සෝමා තන්ත්‍රිවත්ත මෑණියන් ප්‍රදාන මේ පින්තුන් හැම දිනාගේම අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල ගැඹුරින් විමසනකොට අපට තේරෙනවා බොහෝම වැදගත් දෙයක්. මොකක්ද ඒ? ඒ අපට වැටහෙන, අවබෝධ වන, තේරෙන දේ තමයි පින්වත්නි, ලෝකයේ දුක හට ගන්නවා කියන සංසිද්ධිය බාහිර අරමුණු මතවත්, බාහිර පුද්ගලයෝ මතවත්, බාහිර දෙයක් මතවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි කියන එක. දැන් අපිට හැම වෙලාවකම හිතෙනවා දුක හට ගන්නවා කියන එක, දුක හට ගන්නවා කියන එක බාහිර පුද්ගලයෙක් මත සිද්ධ වෙන දෙයක් හැටියට තමයි අපිට වැටහෙන්නේ. බාහිර දෙයක් මත සිද්ධ වෙන දෙයක් කියලා තමයි වැටහෙන්නේ. නිසා දුක අඩු කරගන්න කියලා හිතාගෙන අපි බාහිර පුද්ගලයෝ වෙනස් කරන්න උත්සාහ කරනවා. බාහිර දේවල් වෙනස් කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ වැඩේ සාර්ථක නැහැ. හේතුව තමයි බාහිර දේවල් මත නෙමෙයි දුක තීරණේ වෙන්නේ. දුක තීරණේ වෙන්නේ ඒ පුද්ගලයා බාහිර දේවල් වලට, බාහිර පුද්ගලයන්ට එයා හිතින් දෙන වටිනාකම අනුව තමයි දුක තීරණේ වෙන්නේ. එහෙනම් දුක කියලා කියන්නේ
කෙලෙස් සහිත ලෝකයට අපි සිතින් දෙන වටිනාකම මත තමන්ට උරුම වන තත්ත්වයක්. එහෙනම් දුක කියන්නේ වටිනාකමට සාපේක්ෂව පවතින දෙයක් මිසක් බාහිර ලෝකයේ තියෙන දෙයක්වත් බාහිර පුද්ගල භාවයක් මතවත් පවතින දෙයක් නෙමෙයි. එහෙනම් දුක තීරණේ වෙන්නේ, දුකේ ස්වභාවය මතුවෙන්නේ තමන් බාහිර පුද්ගලයන්ට බාහිර දේවල් වලට වටිනාකම දෙන ප්‍රමාණයට. එතන තමයි දුක තීරණේ වෙන්නේ. ඒතර වටිනාකම නොදීම පිණිස නිකම්ම පෙන් හිතෙන් වටිනාකම ලෝකයට යනවා. වටිනාකම නොදීම පිණිස තමයි බුද්ධ ශාසනය තුල ශක්තිමත් වෙන්න උවමනා කරන්නේ. නමුත් ලෝකය පැත්තට වටිනාකම යන එක නවතින්නේ නැහැ. හොඳට බලන්න අපේ ජීවිතයේ දිහා. ලෝකයට වටිනාකම යන එක අපේ ජීවිතය ඇතුලේ නවතින්නේ නැහැ. ඒ නිසාම අපිට එන්නේ දුක වැඩි වෙලා මිසක් දුක අඩු වෙලා නැහැ. ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. එහෙනම් දුක අඩුවීම පිණිස අවශ්‍ය බොහොම ලස්සන පාඩයක් තමයි අපි මේ දේශනාවේදී මතු කළේ. මොකද්ද ඒ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ වැඩපිළිවෙල තමයි දුක අඩු කරගන්න එක සහ දුක නිරුද්ධම කරලා දාන එක. නැවත කවදාකවත් දුක හට නොගන්නා මට්ටමට නිවෙන එක. ඒක තමයි අපි ප්‍රධාන කතාව. හරි. එහෙමනම් දුක අඩු කරගන්න බාහිර දේවල්වත් බාහිර පුද්ගලයෝවත් වෙනස් කරලා හරියන්නේ නැහැ. වෙනස් කරගන්න ඕන මොකක්ද? තමන්ගේ සිතින් වටිනාකම යන්න යන්න දුක වැඩි වෙනවා. වටිනාකම නොගිය තැනක දුක කියලා එකක් අපි තුල සකස් වෙන්නේ නැහැ. ඒ වටිනාකම යන කමට අපි කියනවා කෙලස් කියලා. වටිනාකම යන එකට අපි කියනවා කෙලස් කියලා. එතකොට මේ වටිනාකම යන එක නවත්ත ගන්නට උවමනාවක් තියනවා නම් එයාට තියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ කැටියට එයාට අවබෝධ කරගන්න අවශ්‍ය තත්ත්ව කීපයක් තියෙනවා. එතකොට මේ ගොඩනගා ගන්න ඕන தත්ත්වය සම්පූර්ණයෙන් ආධ්‍යාත්මිකයි. ඇතුලේ පොඩ්ඩක් වෙනස් කරගන්න විතරයි තියෙන්නේ. ඇතුලේ පොඩ්ඩක් වෙනස් කරගන්නයි තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විසින් විමසලා බලන්න ඕන අභ්‍යන්තර විමර්ශනයක් තියෙනවා. මොකද්ද? පළවෙනි එක තමයි කිං අදිප්පායා. මෙන්න මේ ටිකට හරියට උත්තර ටිකක් හොයාගත්තොත් දුක අඩු වෙනවා. දුක නැත්තටම නැති වෙලා සම්පූර්ණයෙන්ම දුක නිරුද්ධ කරන්න උනත් පුළුවන්. මේ ටික අවබෝධ කළොත් දුක නිරුද්ධම කරන්න පුළුවන්. පළවෙනි එක මොකද්ද? කිං අදිප්පායා. මොකද මේ කිං අදිප්පායා කියන්නේ? එයා දැනගන්න ඕන මම බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙක් විදියට මගේ බලාපොරොත්තුව මොකද්ද? හැබැයි බුදුහාමුදුරුවෝ අදාළ විදියට මගේ බලාපොරොත්තුව හදන්න ඕන. අපිට කෙලෙස් සහිත ලෝකේ බලාපොරොත්තු ගොඩාක් තියෙනවා. ඒවා නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාළ සීමාවේ ඇතුළ දුක අඩු වෙන්නේ මේ විදියට කල්පනා කළොත් විතරයි. තොරයා පළවෙනියෙන් කල්පනා කරන්න ඕන මොකද්ද? මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට මගේ බලාපොරොත්තුව කුමක්ද? ඕකට හරියට මුත්‍රේ හෙව්වොත් දුක අඩු වෙන්න ගන්නවා. හොයලා ඒ අර්ථයට එකතු වුණොත් දුක අඩු වෙනවා. බලාගෙන ඉද්දී අඩු වෙලා යනවා. දෙක, කිං උපවිචාරා. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට කොහොමද විචාරන්න ඕන? කොහොමද විමසන්න ඕන? දැන් අපිට ඕන විදියට විමසන්නේ. ඒ නිසා දුක අඩු වෙලා නැහැ, වැඩි වෙලා. ඒක තමයි දෙක. තුන්වෙනි එක තමයි කිං අදිට්ඨාන. දැන් අපිට ගොඩාක් අදිෂ්ඨාන තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදියට මම කොහොමද අදිෂ්ඨානශීලී වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ සීමාවේ ඇතුලේ මම කොහොමද අදිෂ්ඨානශීලී වෙන්නේ? අපිට මේ කෙලෙස් සහිත ලෝකයේ අදිෂ්ඨාන ගොඩක් තියෙනවා. ඒවා අත්පත් කරගන්න අපි අදත් වැඩ කරනවා. නමුත් දුක අඩු වෙලා නැහැ නේ. දුක එන්න එන්න වැඩි වෙලා නේ. අදත් බලන්නකෝ පින්වත්නි, අපේ ජීවිතය ඇතුළට එබිලා
දුක අඩුවීමක් නැහෙනි, දුක වැඩිවීමක් තියෙනවා. එහෙනම් තුන්වෙනි කාරණේ විදියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට විමසන්න තියෙන්න ඕන මොකද්ද? කිං අදිෂ්ඨාන, මොකද්ද මගේ අදිෂ්ඨානය කියලා බලන්න ඕන. ඊළඟට ඊළඟ එක තමයි කිං අබිනිවේෂා. ඊළඟට යා කල්පනා කරලා බලන්න ඕන මම කොතනටද ඇලෙන්න ඕන. කොහොමත් අපි කෙලෙස් සහිත ලෝකේට ඇලිලා ඉන්නේ. අපි ගිය තැන ඇලෙනවා. නිකන් ආවට ගියාට නෙමෙයි. හිටි ගමන් ඇලෙනවා, හිටි ගමන් නොඇලෙනවා නෙමෙයි, ගිය තැන ඇලෙනවා. ඒ ගිය තැන ඇලෙන එකට ධර්මයේ වචනයක් කියනවා. මොකද්ද? తత్ర తత్రాభినందిని. ගිය තැන ඇලෙනවා. හරි, මම බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙක් විදියට මොකටද ඇලෙන්න ඕන? ඒකනත් එයා දැනගන්න ඕන. ඊළඟට කිං පරියෝසාන. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට මගේ අවසානය කොහොමද වෙන්න ඕන? ඔගොල්ලන්ගේ අවසානය ඔගොල්ලෝ සැලසුම් කරන්න ඕන. ඒතර ඔගොල්ලන්ගේ අවසානය සැලසුම් කළොත් ඔයාලට ඒ අවසානය කරා එකතු වෙන්න පුළුවන්. අපි අපේ ජීවිතය ඇතුලේ අවසානය ප්ලෑන් කරන්න ඕන. ඒතර ඔය ටිකට අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්සරහින් තියාගෙන උත්තර තිබ්බොත් එයාට වෙන මොකුත් කරන්න නැහැ. එයා දියුණුව කරා යනවා. මොකුත් කරන්න නැහැ එයාට. එහෙනම් මෙන්න මේ ටිකට අපිට හරියට උත්තර ටිකක් තමයි උවමනා කරන්නේ. මේ ටිකට අපිට හරියට උත්තර ටිකක් තිබ්බොත් මේ ටිකට උත්තර ටිකක් තියෙන තැනක කවදාකවත් වරදින්නේ නැහැ. කිසිදාක වරදින්න විදියක් නැහැ. එතකොට අපිට ගොඩාක් ධර්මයේ හොයන්නත් නැහැ. ඔගොල්ලෝ හිතාන ඇති ගොඩාක් බණ අහන්න ඕන කියලා. එහෙම නැහැ. මේ වචන දැන් මම වචන පහක් කිව්වා. මේ පහට උත්තර හොයුවොත් ඒ උත්තර හොයාගෙන ඒ උත්තරයට සමවදින එක ඇතුලේ දුක අඩු වෙනවා. දැන් අද අපිට දුක අඩු වෙලා නැහැ. ඇයි අපිට දුක අඩු වෙලා නැත්තේ? දුක අඩු වෙන රටාව අපි දන්නේ නැහැ. දැන් අපි දුක අඩු වෙන්න කියලා අපි මොකද්ද කළේ? අපි පුද්ගලයව වෙනස් කරා, බාහිර දේවල් වෙනස් කළා. දැන් බණහනෙක උනත් බලන්න, කාලෙකට එක හාඳුරු කෙනෙක්ගේ බණ අහනවා, ඊට පස්සේ තව හාඳුරු කෙනෙක්ගේ බණ අහනවා, ඊට පස්සේ ඒ බණ අතෑරලා තව කෙනෙක්ගේ අහනවා, ඊට පස්සේ කවුරු හරි කෝල් කරලා කිව්වොත් මෙන්න මහවල් හාඳුරුන්ගේ බණ හොඳයි, ඒවා ටිකක් හොඳට ෆලෝ කරන්න කිව්වොත් අපි ඒව අහන්න යනවා. ඉතින් එහෙම අපි එක එක හාඳුරුරු වෙනස් කළා මිසක් අපි ඇතුළ වෙනස් කරගන්න ලෑස්ති උන්නේ නැහැ ඒ කියන ඒවට අනුව. ඒ නිසා අපිට හැමදාමත් දේශකයෝ වෙනස් කරන්න හිතෙනවා. හැමදාමත් දේශනාව වෙන වෙන විදියට කන් දෙන්න හිතෙනවා. ඉතින් එහෙම හොයාගෙන ගිහින් අධර්මයටත් අහු වෙනවා සමහර අය. බරපතල විදියට අධර්මයටත් අහු වෙච්ච මිනිස්සු හරියට ඉන්නවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම කොහොමද විමසා බලන්න ඕන? මෙන්න මේ වචන පහට සාධනීය අර්ථයක් හෙව්වොත් ඕගොල්ලන්ට ඇතුලේ ගින්දර නිවෙන්න ගන්නවා. ඇතුලේ ඇවිලිලානේ අපි. ඒ කියන්නේ මේ විදියට උත්තර හොයන්න නැතුව බාහිර දේවල් මත, බාහිර පුද්ගලයෝ මත දුක අඩු කරගන්න අපි වෙනස්කම් කරගෙන ගියපු නිසා අපි ගොඩාක් වෙනස්කම් කරගෙන ගියා. ඒ වෙනස්කම් කරගෙන ගියපු නිසාම අපට දැන් දුක අඩු වෙලා නැහැ. එන්න එන්න දුක වැඩි වෙලා. හොඳට බලන්න, අවුරුදු 20 දි තිබ්බට වඩා අද දුක වැඩි. නමුත් අපි වැඩ කළේ දුක අඩු කරගන්න කියලා හිතාගෙන. නමුත් දුක අඩු කරගන්න කියලා හිතාගෙන වැඩ කළා, නඩත්තු කළා, පරිස්සම් කළා, ආරක්ෂා කළා, රැකගත්තා, ඔක්කොම කරලා කරලා හැරිලා බලද්දි දුක නම් අඩු වෙලා නැහැ. එතකොට මේ දුක අඩු වෙලා නැත්තේ දුක අඩු වෙන රටාවට අපි තුල අභ්‍යන්තර විමර්ශනයක් තිබුණ නැති නිසා. ඒක තමයි දුක අඩු නොවීමට බලපාපු ප්‍රධාන සාධකය. එළියේ වැඩ කළා කියලා, එළියේ දේවල් කළා කියලා කවදාවත් දුක අඩු වෙයි කියලා නම් කවදාකවත් හිතන්න එපා පින්වත්. කවදාකවත් හිතන්න එපා. මෙන්න මේ විදියට මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්, මම ශ්‍රාවකෙක් විදියට විමසන්ට ඕන කියන තැනදී ඕගොල්ලෝ පළවෙනියෙන් ශ්‍රද්ධාව හදාගෙන විමසුවා. දැන් මේ විදියට කිං අදිප්පායා, මොකද්ද මගේ බලාපොරොත්තු ශ්‍රාවකෙක් විදියට? කිං උපවිචාරා, කොහොමද මම විචාරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට?
කින් අදිට්ඨාන මං මොනවද අදිෂ්ඨාන කරන්න ඕන බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙක් විදියට? කින් අබිනිවේසා කුමක් මතද මං බැහැගන්න ඕන ශ්‍රාවකයෙක් විදියට? කින් පරියෝසාන මගේ අවසානයේ කොතනටද මම සැලසුම් කරගන්න ඕන කියන වචන ටිකට අපට හරියට උත්තර තිබ්බොත් මේ පහට එබඳු ශ්‍රාවකයෙකුට ලෝකයට වටිනාකම යන්නේ නැහැ. ලෝකය පැත්තට වටිනාකම යන්නේ නැහැ පින්වත්නි. එබඳු ශ්‍රාවකයෙක් බලාගෙන ඉද්දී නිවෙනවා. බලාගෙන ඉද්දී එබඳු ශ්‍රාවකයෙක් නිවිල යනවා. එතකොට දැන් එහෙමනම් හැබැයි මේ කතාවට එකතු වෙන්න නම් සද්ධාව පළවෙනි එක. සද්ධාව නැත්තම් මුකුත් කරන්න බෑ. ඒ සද්ධාව නැත්තම් එයා බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට බලාපොරොත්තු හදන්නේ නැහැ. එයා යාට ඕන විදිහට බලාපොරොත්තු හදන්නේ. පින්වත්නි සද්ධාව නැත්තම් එයා බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ਵਿਚාරන්නේ නැහැ. එයා යාට ඕන විදිහට ਵਿਚාරන්නේ. සද්ධාව නැතිකම. මං හිතන්නේ මට ඕන විදිහට කියලා එහෙම ඔය උද්දච්ච කතා කියන්නේ ලංකාවේ මිනිස්සු. මන් දන්නවා කරන්න ඕන එක, මන් දන්නවා කරන්න ඕන නැති එක. මේ මට එක එක්කනාගේ උපදේශ ඕනේ නැහැ කියලා කියනවනේ. ඒ උද්දච්චකමට. මේ ධර්මයක් නැති කමටි. ධර්මයක් තියෙන මිනිහෙක් එහෙම කරන්නේ. ධර්මයක් තියෙන මිනිස්සයාට ශ්‍රද්ධාවක් තියෙනවනේ. මතක තියාගන්න ශ්‍රද්ධාවේ පියවර තුනක් විතර තියෙනවා. ශ්‍රද්ධාවේ මූලික தত্ত্বය තමයි අරමුණු මතය පෙන එක. ශ්‍රද්ධාවේ මූලික தত্ত্বය තමයි අරමුණු මතය පෙන. මේ පිළිම වහන්සේ ගැන උනන්දුයි. මල් පූජාව ගැන උනන්දුයි. පහන් පූජාව ගැන උනන්දුයි. තොරයා බලනවා එක පහනක් නෙමෙයි පහන් 10ක් පත්තු කරන්නේ කොහොමද? පහන් 100ක් පත්තු කරන්නේ කොහොමද? ඊට පස්සේ අපි කොහොමද පහන් 1000ක් පත්තු කරන්නේ? පහන් 84000ක් පත්තු කරන්නේ කියලා එයා බලනවා. නමුත් ඉතින් පහන් 84000ක් පත්තු කළත් ප්‍රඥා ලෝකේ නම් පහළ වෙන්නේ නැහැ. පහන් 84000ක් නෙමෙයි ඉරපායලා තිබුණත් ප්‍රඥා ලෝකේ පහළ වෙන්නේ නැහැ. ප්‍රඥා ලෝකය ප්‍රඥාවෙන් විමසන සීලෙන් සමාධියෙන් උදව්ව ගත්ත කෙනෙක්ගේ තුල මිසක් පහන් 84000ක් පත්තු කළත් ප්‍රඥා ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒක දන්නේ අර සද්ධාව මෝරපු කෙනෙක් විතරයි. නොමීරු ශ්‍රද්ධාවක් නම් තියෙන යා බලන්නේ අර අරමුණු ටික මත යැපෙන්න. අරමුණු ටික මත යැපෙනවා. එහෙනම් සද්ධාවේ නොමී හැබැයි ඒකත් හොඳයි. ඒක නරක නෑ. කෙලෙස් සහගත අරමුණු මත යැපෙනවා වෙනුවට මේ බුදුරජාණන් වහන්සේ දැක්කාම සිත් පහන් කරගන්න එක, බුදු ගුණ එනකොට සිත් පහන් කරගන්න එක, නිවසේ ප්‍රතිමාවක් හදාගෙන නිරන්තරයෙන් මදිමින් දකිමින් වත් පිළිවෙත් කරමින් වාසය කර එක හොඳ දෙයක්. හැබැයි ඒක එළියේ වැඩක් නේ. අරමුණු මත යැපෙනවා ටිකක් සද්දව මෝරනකොට එයා බලන්නේ හැම වෙලාවකම එයා හිත දිහා බලනවා. එයාට මේ ධර්මයේ ඔස්සේ එයාට එයාගේ හිත දිහා බලන්න හිතෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ තමන්ගේ හිත දෙස බලන්න කියලානේ. එතකොට එයා හැම වෙලාවකම කරන්න උත්සාහ කරනවා හිත දිහා බලන්න. සද්ධාව දියුණු කෙනා ධර්ම සංවේගී උපදවා ගන්නට කියනකොට එයා බලන්නේ විහාරයේ දිහා. මෝරපු නැති සද්ධාවක් තියෙන කෙනෙක් එක්ක ධර්ම සංවේගී උපදව ගන්න එයා කුසිනාරාවට යන්න බලාගෙන ඉන්නවා. කුසිනාරාවේනේ බුදුරජාණන් සපිරිනුවම් පෑවේ. එතනටම යන්න ඉන්නවා ධර්ම සංවේගී උපදව ගන්න. නමුත් මේ අර සද්ධාව මෝරපු කෙනා ධර්ම සංවේගී උපදවා ගන්නේ, සද්ධාව මෝරපු කෙනෙක් ධර්ම සංවේගී උපදව ගන්නේ කොතනින්ද දන්නවද? එයා ධර්ම සංවේගී උපදවා ගන්නේ පින්වත්නි හේතුඵල ධම හරහා. අනේ මෙබඳු ධර්මයක් නේද මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ කියලා හොඳට ගැඹුරින් විමස විමසා පින්වත්නි ඒ ශ්‍රාවකයා තුල ධර්ම සංවේගයක් උපදිනවා. එයා කුසිනාරාවට යන්න බලන්නේ. කුසිනාරාවටත් ගිහින් වන්දනා කරලා ඉන එක හොඳයි. හැබැයි එයා කුසිනාරාවටම යන්න ඕන ධර්ම සංවේගය උපදවා ගන්න කියලා එයා තුල අදහසක් නැහැ. එයා තුල ධර්ම සංවේගය උපදවා ගැනීම පිණිස, කියන්නේ එයාට ධර්ම සංවේගය උපදවා ගන්න උමනායි නම් එයා කරන්නේ කුසිනාරාවට යන්න මඟ බලාගෙන ඉන්න එක නෙමෙයි. එයා කරන්නේ හැම වෙලාවකම හේතුඵල ධමයෙන් බල බලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සංවේගය ප්‍රාප්ත වෙනවා. එතකොට එයාට මහා අප්‍රමාදයක් එනවා. අනේ මට කාලේ නෑ නේද? ඉක්මනට නිවෙන්න ඕන නේද? පිරිනිවන් පාණ්ඩ වැඩපිළිවෙලක් හදාගන්න ඕන නේද? වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධයට දොරගුල් විවර කරගන්න ඕන නේද වගේ මහා පුදුමාකාර ජවයක් එනවා ධර්ම මාර්ගය තුල. අන්න මෝරපු සද්ධාව. එතකොට නොමීරු සද්ධාවක් තියෙනකොට එයා හැම වෙලාවකම ධර්ම සංවේගු උදෙසා
කුසිනාරාවට යන්න බලාගෙන ඉන්නවා. ඉන්දියාවට ගිහින් දඹදිව වන්දනාව තමයි යාගේ සංවේග ප්‍රාප්ත වැඩි. ඉතින් එළියේ වැඩක් තියෙනකට අමාරුයි. තව වැඩ ගොඩක් තියෙන, සල්ලි ඕන, ටිකට් හදාගන්න ඕන. ඉතින් ලොකු වැඩක් ඕන. නමුත් මේ ඇතුලේ ධර්ම සංවේගය උපදවා ගැනීමට එහෙම ආර්ථිකව ගොඩනගාගත්ත ශක්තියක් උවමනා කරන්නේ නැහැ. ඇතුලාන්තය තුළ වැඩ නැහැ. එතකොට එහෙමනම් දැන් ඊළඟ කාරණේ තමයි, ඊට පස්සේ මේ හිතන්නකෝ, දැන් හොඳටම අවබෝධී කරා ශ්‍රද්ධාව උපදින කෙනාට තියෙන දුක්ඛූප නිසා ශ්‍රද්ධා. එයාගේ ශ්‍රද්ධාව දෙකටම නෙමෙයි, ඒ කියන්නේ දෙවෙනි ශ්‍රද්ධාව ප්‍රසස්තයි, නමුත් එයා බලන්නේ දුක දකින්න. දුක දැකලා දැකලා චතුරාර්ය සත්‍ය දකින්න දකින්න, අනේ මෙබඳු චතුරාර්ය සත්‍යයක් මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ මට අනුදැන වදාලා නේද කියලා ඒ පුද්ගලයාට අර දුක දකින්න දකින්න මිබඳු දුකකින් මිදීම පිණිස ලෝකේ කාටවත් නැති එකක් මට බුදුරජාණන් වහන්සේ වදාලා නේද කියලා අර දුක දකිමින් දකිමින් සද්ධා උපදවා ගන්නවා. ඒ සද්ධා උපදින්න උපදින්න ප්‍රමුදිත බවක් උපදී. මිබඳු දුකකින් මිදීමේ ක්‍රියාමාර්ග මට පේනව නේද කියලා හරි පාමොජ්ජයක්, තරුණ ප්‍රීතියක් උපදී. ඒ ප්‍රමුදිත භාවයේ නිසාම පින්වත්නි ප්‍රීතියක් උපදිනවා හිතට. ඇයි? ලෝකේටම නැති සුන්දර ධර්මයක් මගේ අතේ තියෙනවා. ලෝකේ කාටවත් නැති විදිය අසහාය කියවීමක් මට තියෙනවා. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ මට මාර්ගය පෙන්වුවා කියලා ප්‍රාමුජ්‍යයත් එක්ක ප්‍රීතියක් උපදිනවා. ප්‍රීතියත් එක්ක පස්සද්ධිය උපදිනවා. පස්සද්ධිය නිසා සමාධිය උපදිනවා. සමාධිය නිසා යථාභූත ඥානය උපදිනවා. යථාභූත ඥානෙ නිසා නිබ්බිදාවක් උපදිනවා. නිබ්බිදාව නිසා විරාගයක් උපදිනවා. විරාගය නිසා සද්ධාතනිකව නිවිල යනවා. ආ සද්ධාව තමයි ඒ தත්ත්වේ හදන්නේ. එනිසා මේ ධර්ම මාර්ගේ පටන් ගන්නකොට සද්ධාවේ අඩුපාඩු තියෙනවනේ, ඒක හදාගන්න හොඳට බුදුගුණ දකින්න. බුදුරජාණන් වහන්සේ ගැන ඕගොල්ලන්ට යම් සැකයක් තියෙනවනම් සම්මා සම්බුද්ධත්වයේ පිළි නොගත්ත නිසාම ඇති වෙච්ච එකක්. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වෙන්නේ ඇයි? හොයන්න පින්වත්නි. ඊට පස්සේ ඒක වඩන්න, බුද්ධානුස්සතිය වඩන්න. ඒකනි කමඨහන් වලින් විදර්ශනා වඩන්න කලින්ම සතර කමඨහන් වඩන්න කියන්නේ. බුද්ධානුස්සතියයි, මෛත්‍රියයි, අසුභයයි, මරණ සතියයි. ඔය හතර වඩන්න ඕන. ඔය හතර වඩන්න වඩන්න තමයි මේ පුද්ගලයා තුළ අර ශ්‍රද්ධාව කුළු ගැන්වෙන්නේ. ඇතුළාන්තයේ තුළ ශ්‍රද්ධාව කුළු ගැන්වෙනවා. ශ්‍රද්ධාව නැතුව මුකුත් කරන්න බෑ. සද්ධානුසාරිකමින් තමයි ධම්මානුසාරි වෙන්නේ. සද්ධානුසාරි කියන්නේ අදිමාත්‍ර සද්ධාවක්. ධම්මානුසාරි කියන්නේ අදිමාත්‍ර ප්‍රඥාවක්. දෙකම ඕන. සද්ධානුසාරි ශ්‍රාවකයයි ධම්මානුසාරි ශ්‍රාවකයයි කියලා කියන්නේ මොකද්ද? සද්ධානුසාරි ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි අදිමාත්‍ර සද්ධාවක්. එයා උත්තර දුක දකිනවා. ධම්මානුසාරිකම කියන්නේ ඒ දුක දැකලා දුකෙන් මිදීම පිණිස මේ මොහොතේ දුක විදියට එයා පිළිගන්නේ ස්කන්ධ ටික අනිත්‍යයි අනාත්මයි කියලා බලන හැකියාව දියුණු කරනවා. අන්න ධම්මානුසාරිකම. එහෙනම් සද්ධානුසාරී ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි අදිමාත්‍ර ශ්‍රද්ධාව. ධම්මානුසාරී ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි අදිමාත්‍ර ප්‍රඥාව. ওই දෙක තිබ්බොත් එයාට වරදින්න විදියක් නැහැ. කවදාවත් ඒ ශ්‍රාවකයාට වරදින්නේ නැහැ. දැන් බලන්නකෝ, එහෙනම් බුදුරජාණන් දැන් සද්ධාව තියාගෙන විමසනකොට එයාට පේන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ හැටියට. එයාට ඕන විදියට නෙමෙයි එයාට පේන්නේ. එයාට පේන්නේ හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ වදාළ රටාවට. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ රටාවට සද්ධානුසාරී ශ්‍රාවකෙක් හැටියට අපිට ඇතුළාන්තේ විමසා ගන්න පුළුවන් නම් එයා තුළ විමසා බලන්න ඕන කාරණා පහයි මොකද්ද? පළවෙනි එක මොකද්ද? මම ශ්‍රාවකෙක් විදිහට මගේ බලාපොරොත්තු සද්ධාව තියෙන නිසා යා බුදුහාර වදාළ විදිහට තමයි පිළිගන්නේ. සද්ධාව නැති වුණොත් එයාට යාගේ අදහසුත් ඔකට කවලම් වෙනවා. තර්ක විතර්ක තමයි සද්ධාව නැති වුණොත් තියෙන්නේ. හරියට සද්ධාව නැති තැනක තියෙන්නේ තර්ක විතර්ක සංවාද විසංවාද මතවාද. එහෙම සද්ධාව දුර්වල වෙච්ච පැවිදි අය දැකලා නැද්ද? හරියට ඉන්නවා. සද්ධාව දුර්වල වුණු පැවිද්දටපත් වෙච්ච අය පවා නැතුවා නෙමෙයි. ඒක හැම කාලෙම එහෙමයි. බුද්ධ කාලෙත් එමයි. ඒ කියන්නේ බුදුරජාණන් පිරිනුවම් පානකොට මේක භික්ෂුවක් කියන්නේ ඒ මහා ශ්‍රමණයාගෙන් දැන් අපි මිදුණා, මේක කරන්න එපා කියලා කළ යුතු දේ නොකළ යුතු දේ කියන්න කෙනෙක් නැහැ දැන් අපිට. අපි අපේ වැඩක් බලන්න, අපි කාලබිල්ල සනීපෙට ඉමු, අපි දුක් වෙන්න ඕනේ නැහැ කියලා එක පැවිද්දෙක් කියලා තියෙනවනේ, සුභද්‍ර කියලා භික්ෂුවක්. එහෙනම් ශ්‍රද්ධාව දුර්වල වෙච්ච පැවිදි අය බුද්ධ කාලෙත් ඉඳලා තියෙනවා. ශ්‍රද්ධාව දුර්වල වුණාම මෙහි මතවාදවලට අහු වෙනවා. සමහර දේශපාලන මතවාදවලට අහු වෙන්න පුළුවන්.
නොයෙක් ආකාරයේ දේවල් වලට ගිහියෙක්ව පැවිද්දෙක්ව ඒ කියන්නේ අපි දෙන්නම අහු වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ සද්ධාව දුර්වල වෙච්ච තැනක. නිකන් බුදුරජාණන් වහන්සේටත් වඩා නිකන් විද්‍යාව තමයි ලොකුම කියවීම වගේ පැවිද්දෙකුට උනත් හිතෙන්න පුළුවන්. ඊට පස්සට විද්‍යාත්මක කියවීමට අනුව තමයි යා බුද්ධ ශාසනය දිහාත් බලන්නේ. එතකොට මේ බුද්ධ ශාසනයට වෙන යහපතක් නැහැ. එයා ධර්මයත් එයාට ඕන ටික ගලප ගන්නවා අනිත් ටික විසි කරලා දානවා. එතකොට සද්ධාව තිබ්බොත් එයා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ පිළිගන්නවා. පිළිගන්නකොට එයා බලන්නේ මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට කිං අදිප්පායා. කොහොමද මම බලාපොරොත්තුව හදාගන්නේ? මොකද්ද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ බලාපොරොත්තුව? කන්ති සෝරච්ච අදිප්පායා. අපි මේ දේශනාවට ගාථා විදියට ඕක තමයි කිව්වේ. අපේ බලාපොරොත්තුව තියෙන ඕන කාරණා දෙකක් මත. මොකද්ද? කන්ති සෝරච්ච අදිප්පායා. එකක් තමයි කන්තිය මත, අනිත් එක තමයි සෝරච්චාදිප්පායා. සෝරච්චාදිප්පායා කියලා කියන්නේ ඒකට සරල අදහස තමයි කීකරුකම කියන එක. ඒක කීකරුකම් කියන්නේ මේ අම්මයි අම්මා දරුවට දරුවා අම්මට කීකරුයි වගේ එකක් එම නෙමෙයි. දැන් අපිට කීකරුකම කියනකොට ඔළුවට එන්නේ ළමයා ගුරුවරයාට කීකරු වෙනා වගේ එකක් නෙමෙයි මෙතන කියන්නේ. එතකොට අපේ බලාපොරොත්තුව තමයි ශාන්තියයි කීකරුකමයි. කන්තිය කියලා කියන්නේ ඉවසීම. අපේ බලාපොරොත්තුව තමයි ඉවසීම. එතකොට ඉවසීම බලාපොරොත්තු වෙනවා බුද්ධ ශාසනය ඔබේ. එතකොට ඉවසනවා කියන්නේ මොකද්ද? ඉවසනවා කියන්නේ කුසගින්න ඉවසනවා වගේ එකක් නෙමෙයි. එතන ඉවසනවා කියන්නේ පින්වත්නි අපි කර්ම රැස් වෙන්නේ කුමක් නිසාද? කර්ම රැස් වෙන්නේ විතර්ක නිසා. ඇතුලාන්තයේ තුල ගොඩනැගෙන විතර්ක නිසා, ඒ විතර්ක සහගතව ගොඩනැගෙන ප්‍රපංච නිසා, මම මගේ මගේ ආත්මය කියලා දකින්න කමක් නිසා, ඒ ප්‍රපංච සහගතකම නිසාම තමයි පින්වත්නි ඒ ශ්‍රාවකයා තුල කර්ම රැස් වෙන්නේ. එහෙනම් කර්ම රැස්වීම පිණිස බලපානවා කෙලෙස් විතර්ක අපේ හිත තුල ගොඩනැගෙන. කර්ම රැස්වෙන්නේ කෙලෙස් විතර්ක මත. එතකොට කෙලෙස් විතර්ක ඇසුරු කරන්නේ කුමක්ද? කෙලෙස් දැන් බලන්න, කෙලෙස් විතර්කයේ තමයි අපි ඉවසන්නේ. තමන්ගේ හිත තුල නොයේ කෙලෙස් විතර්ක හට ගන්නවා. සිත තුල ඔන්න ඔක තමයි අපේ බලාපොරොත්තු. බුද්ධ ශාසනේ ඔබෙන් බලාපොරොත්තුනේ ඉච්චරයි. අපි මේ බුද්ධ පූජාව වෙනුවෙන් ලෑස්ති වුණාට, මල් පහන් පූජා වෙනුවෙන් විතරක් අපි කාලේ යොමු කළාට ඒක හොඳයි. මල් පහන් ආදිය පූජා කරන එක බුදුදහමට විරෝධයක් නැහැ. ඒ හොඳ දේවල්. අපි අදටත් වඩා හොඳට හෙට ඒක කරන්න ඕන. හැමදාමත් අපි ඒ දේ කරන්න ඕන පින්වත්නි. හැබැයි බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තුනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ අපෙන් ශ්‍රාවකයන් හැටියට බලාපොරොත්තුනේ කන්ති සෝරච්ච අදිප්පාය, ශාන්තිය. කන්තිය කියලා කියන්නේ ඉවසනවා කියන එක. මොනවා ඉවසන එකද? සීතල උෂ්ණ ඉවසන එකද? බඩගින්න නිදිමත ඉවසන එකද? ඒවා ලාමකයි, ප්‍රාථමිකයි. අපෙන් බලාපොරොත්තු කෙලෙස් විතර්ක මත ප්‍රතිචාර දක්වන්න නැතුව ඉවසනවා. අපේ හිත තුල නොයේ කෙලෙස් විතර්ක හට ගන්නවා. ඒ නොයේ කෙලෙස් විතර්ක හට ගන්නකොට ඒ විතර්ක වලට ප්‍රතිචාර දක්වන්න ගියාට පස්සේ හිතන කියන කරන කම එනවා. හිතන කියන කරන කම කියන්නේ කර්ම රැස් වෙනවා. හිතන්න හිතන්න, කියන්න කියන්න, වැඩ කරන්න කරන්න කර්ම රැස් වෙනවා. එතකොට හිතන කියන කරන කම ඇතුලේ කර්ම රැස් වෙනවා. එතකොට මේ කර්ම රැස් වුණාට පස්සේ කර්ම රැස් වෙච්ච කර්මයේ ඇතුලේ තමයි පුනර්භවය හැදෙන්නේ. කර්ම රැස් වෙන්නේ නැත්තම් පුනර්භවය නෑ. නැවත අපිට ඉපදෙන්න වෙන්නේ ඉපදීම පිණිස කර්ම සකස් වුණොත් විතරයි පින්වත්නි. නැවත අපි භවයට යන්නේ කර්ම රැස් වුණොත් විතරයි. කර්ම රැස්සුන් නැත්තම් අපි භවයට යන්නේ. එහෙනම් අපි යම් තාක් දුරට භවයට ඇදිලා යනවා නම් ඒ භවයට ඇදිලා යනකම තීරණය වෙන්නේ අපි තුල රැස් වෙන කර්මය මත. කන්ති සෝරච්ච අදිප්පායා කියලා කියන්නේ කන්තිය කියලා කියන්නේ අපේ හිත තුල ගොඩනැගෙනවා නොයෙක් කෙලෙස් විතර්ක. ඒ විතර්ක වලට අර්ථයක් දෙන්න ගිහින් විතර්ක නිසා ප්‍රපංච ගොඩනැගෙනවා. විතක්ක විතක්කේති තම් පපංචේති කියලා කියන්නේ. විතර්ක ගොඩනැගෙනකොට ප්‍රපංච සහගත වෙනවා. මම මගේ මගේ ආත්මය කියලා අර සිතුවිලි හට ගන්නකොට මමත්වයේ ඇතුලේම කෙලෙස් විතර්ක ටික තෙත් වෙනකොට එයා එතනින් ලෝකේ අත්තරින්න ලෑස්ති නැහැ. එයා මොකද කරන්නේ? එයා ඊළඟට කරන්නේ කර්ම රැස් කරන එකයි. එයා තුල කර්ම රැස් වෙනවා. හිතාමතා කරනවා නෙමෙයි. નિરાයාසයෙන් එයා තුල කර්ම රැස් වෙනවා.
එතකොට નિરાයාසයෙන් අර කෙලෙස් විතර්ක හට ගන්නකොට විතර්ක ඇතුලේ මමත්වයේම දකිනකොට මමත්වයේ තුල ගොඩනැගිච්ච විතර්ක සහගතකම ඇතුලේ පින්වත් න්යාන් වැඩේ නවත්තලා දාන්න ලෑස්ති නෑ. එයාට ගොඩාක් වැඩ තියෙනවා. එයා මේ විතර්ක සහගතව හිතනවා, විතර්ක සහගතව වැඩ කරනවා, විතර්ක සහගතව කතා කරනවා. සිතින් කයින් වචනින් කය වැඩ කරනකොට, කතා කරනකොට, හිතනකොට, හිතන කියන කරනකම ඇතුලේ කර්ම රැස් වෙනවා. ඒ රැස්සුණු කර්මයේ තමයි අනාගත ප්‍රතිසන්දිය හදලා දෙන්නේ. එනං ඔන්න ඔය කෙලෙස් විතර්කේ ඉවසන්න පුළුවන් හැකියාව තමයි බුද්ධ ශාසනය ඔබෙන් බලාපොරොත්තු වෙන මොකුත් නෙමෙයි. බුද්ධ ශාසනයෙන් කවදාවත් ඔබගින් මේ මල් පහන් පූජාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි සංස්කෘතික මිනිස්සු නිසා අපි ඒව කරනවා. ඒකනේ අර බුදුරජාණන්සේ පිරිණුවම් පාණ්ඩ ලෑස්ති වෙනකොට දෙවිවරු ඇවිල්ලා වීණා වයනවලු, මල් පුදනවලු, මදාරා මල් අහසින් වැටෙනවලු. උන්වහන්සේ පිරිණුවම් පාණ්ඩලේ අවකාශයෙන්ලු වැටෙන්නේ මදාරා මල්. වීණා වහින හඬ ඇහෙනවලු. එතකොට මේ ආනන්ද හාමුදුරු ගිහින් අහනවලු, ස්වාමීනි මේ කුසිනාරාව පුරාම සඳුන් සුවඳ වහනේ වෙනවා. වීණා වහින හඬ එක වගේ ලස්සනට ඇහෙනවා. ස්වාමීනි අවකාශයෙන් මදාරා මල් වැටෙනවා. අකාලිත සල් මල් පිපිලා වැටෙනවා. ස්වාමීනි මෙබඳු දෙයක් මම කවදාවත් දැකලා නැහැ. කවදාවත් දැකලා නැහැ. ස්වාමිනි මොකද්ද මේ කියලා ඇහුවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද, ඔය දෙවිවරු තථාගතයන් වහන්සේ අවසාන වතාවට පුදනෝ. දෙවිවරු කෑ ගහනවලු. අනේ බුදුරජාණන් පිරිණිවන් පාන්න යන්නේ අපට උන්වහන්සේ අවසාන වතාවට පූජාවට පවත්ව ගන්න ඇත්තන් කියලා දෙවිවරු ප්‍රීති ഘോഷ කෑ ගහනවලු, ഘോഷා කරනවලු. එච්චර දෙවිවරු එකතු වෙලා ഘോഷා කරනවලු. ආනන්ද, ඔය එබඳු පූජාව තථාගතයන් වහන්සේට කරන සැබෑ බුද්ධ පූජාව නෙමෙයි කියනවා. ආනන්ද, ඔය වැඩේ තථාගතයන් වහන්සේට කරන සැබෑ බුද්ධ පූජාව නෙමෙයි කියනවා. ආනන්ද, යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහට සීලය තුල ශක්තිමත් වෙනවා නම්, සමාධිය තුල ශක්තිමත් වෙනවා නම්, ප්‍රඥාව තුල ශක්තිමත් වෙනවා නම්, විමුක්තිය තුල ශක්තිමත් වෙනවා නම්, විමුක්ති ඥාන දර්ශනීය තුල ශක්තිමත් වෙනවා නම්, සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ප්‍රතිපත්ති සහගතකම ඇතුලේ ශක්තිමත් වෙනවා නම්, ඒ ශක්තිමත් වීමමයි පින්වත් මහණෙනි මට කරන සැබෑම බුද්ධෝපහාර පූජාව. එහෙනම් මේ සැබෑ බුද්ධ පූජාව කියන්නේ බොහොම ගැඹුරක් තියෙන එක. බුද්ධ ශාසනයේ බලාපොරොත්තු වෙනවා මොකද්ද? කන්තිය. කෙලෙස් විතර්ක වලට මාව ප්‍රතිචාර දක්වන්නේ නැතුව මං මේ කෙලෙස් විතර්ක වලට මැඩ පවත්වන්න වැඩ කරයි කියලා. ඒකයි මගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ ඒක කරන්න බෑනේ. දැන් අද ඕගොල්ලෝ මේ බණ ටික අහගෙන ගිහින් හෙට කෙලෙස් විතර්කත් එක්ක ආයෙ හැප්පෙනවනේ. මේ බණ අහලා එළියට ගිහින් ආයෙත් මමත්තේ ඇතුලේ ඕගොල්ලෝ අරමුණු ටික නඩත්තු කරනවා. නවතින්නේ නෑ. ඒකට බුදුරජාණන් වහන්සේ එතනම විකල්පය කියනවා. කන්ති සෝරච්චදිප්පාය. සෝරච්චදිප්පාය කියලා කියන්නේ මොකද්ද? කීකරුකම්. මොකක් මත කීකරු වෙන එකද? පින්වත්නි, පුළුවන් තරම් කීකරුවෙන්ට භාග්‍යවතුන් වහන්සේ වදාළ ප්‍රතිපත්තිය තුළ බුද්ධ ශාසනය බලාපොරොත්තු වෙන්නේ ඒකයි. සම්මා දිට්ඨිය තුළ කීකරුවෙන්න සම්මා දිට්ඨිය තුළ ශක්තිමත් වෙන්න කෙලෙස් විතර්ක විසිවෙල යන්න. ඒ කෙලෙස් විතර්ක වලින් තෙත්ුණාට පස්සේ පින්වත්නි අපේ සැහැල්ලුව නැහැ. එතනම අරමුණු ටික ගසලා දාන හැකියාව තියෙන්න ඕන. බුද්ධ ශාසනයේ විදර්ශනා කරන්නේ වර්තමාන අරමුණු ටිකනේ. එතකොට දැන් මේ කන්ති සෝරච්ච අධිප්පාය කියලා කියන්නේ වර්තමාන අරමුණු ටික විදර්ශනා කරන්න පුළුවන් මට්ටමට සම්මා දිට්ඨිකව විමසන්න පුළුවන් හැකියාව. ඒක උමනා කරනවා. එතකොට මේ සම්මා දිට්ඨිකව විමසනකොට වර්තමාන අරමුණු ටික සම්බන්ධ අර මේ කෙලෙස් උපදිය ගසලා දාලා විතර්කවලට අර්ථේ යන්නේ නැතුව එතනම දකින අහන දැනෙන හිතෙන දේවල් අතහරින්න පුළුවන්. අතහැරියේ නැත්තම් පින්වත්නි ගිලෙනවා අපි කෙලෙස් මත. කෙලෙස් විතර්ක මත ගිලෙනවා. ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරන්න ඒ පරිහරණය ඇතුලේ තමයි කෙලෙස් විතර්ක හිත තුල ජනිත වෙන්නේ. එතකොට මේ පරිහරණය කරන අරමුණ මත සම්මාදිට්ඨිය පාවිච්චි කර කර කෙලෙස් විතර්ක ටික ගසලා දාන්න පුළුවන් හයියෝ. එතකොට තමයි අර
බුද්ධ ශාසනය අපෙන් බලාපොරොත්තු වන අපේක්ෂා සහගත සැහැල්ලු අපි තුළ මතුවෙන්. දැන් බලන්න කුරුල්ලෙක්, ඕගොල්ලෝ දැකලා ඇති බොහොම ජව සම්පන්න කුරුල්ල මාළු අල්ලන්න එනවා වේගෙන් ජලාශයට. වේගෙන් එනවා. විදලා එනවා එකපයි. තියුණු ඇස් තියෙනවා. හරියටම ඉලක්ක ගතව එන්නේ මාළුවාගේ පැත්තට. සමහර ගිජුලිහිණියෝ වගේ සත්තු විදලා එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? වතුර යටටත් ගිහින් මාළුවත් අල්ලගෙන එනවා උඩට. ඒ පයින් එනවා. එනකොට අර ආපු ජවන වේගය තියෙනවද? එනකොට තිබ්බ ජවන වේගය තියෙනවද? එනකොට තිබ්බ ජවන වේගය නැහැ. අර එනකොට තිබ්බ ජවයේ නැහැ දැන්. එතකොට එනකොට තිබ්බ ජවයේ නැත්තේ ඇයි? පිල් බර වෙලා වතුරින්. පිල් බර වෙලා. ඔන්න ඔය වගේ අපි මෙහි ඉපදෙනකොට අපේ සිතේ යම් ප්‍රභාස්වරකමක් තිබ්බා. සදාතනික ප්‍රභාස්වරකමක් අපේ හිතේ නැහැ. එහෙමනම් අරහත්නේ. ඉපදෙනකොට අපිට යම් ප්‍රභාස්වරකමක් තිබුණා. එතකොට අපිට තවම කෙලෙස් සහගතව මේ මොහොතේ අරමුණු සම්බන්ධ මතකයක් නැහැ. ඒ නිසා යම් ප්‍රභාස්වරකමක් තිබ්බා. නමුත් කෙලෙස් නිද්‍රාවට පත් වෙලා අනුසේ මට්ටමින් භවාංගය තුල තැම්පත් වෙලා තියෙනවා. අපේ සිත තුල තැම්පත් වෙලා තියෙනවා. නමුත් ඉපදෙනකොටම තවම අර කෙලෙස් අර්බුදයට අහුවෙලා නැති නිසා යම් ප්‍රභාස්වරකමක් තියෙනවා. ඊට පස්සේ ප්‍රභාස්වරකම ඇතුලේ අපි අරමුණු පරිහරණය කරනකොට ඇසෙන් කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් අරමුණු ටික පරිහරණය කරන්න ඒ පරිහරණය කරන කම ඇතුලේ ඒ විදිහට අපි පරිහරණය කරන කම ඇතුලේ පින්වත්නි අපේ අභ්‍යන්තරය තුල අර අරමුණු පරිහරණය කරනකොට ගොඩනගෙන කෙලෙස් විතර්ක මත ප්‍රපංච ගොඩනැගිලා අභ්‍යන්තරය තුල කෙලෙස් අරබුදේ මත අපි හිර වුණා. ඒක වර්තමානයේ අරමුණු පරිහරණය කරද්දි වෙච්ච දෙයක්. සංසාරයේ කොහොමත් කෙලෙස් හුරුවක් අපිට තිබ්බා. ඒකනේ අපි ඉපදුනේ. ඒ සංසාරයේ කෙලෙස් හුරුවත් එක්ක මේ මොහොතේ අරමුණු පරිහරණය කරද්දි අපි අමාරුවේ වැටුණා. එතකොට මේ මොහොතේ අරමුණු පරිහරණය කරන්න ගිහින් තමයි කෙලෙසුන්ගෙන් පිල් බර වුණේ. අර මේ වෙලාව අර මා වේගෙන් ආපු ජවන වේගයක් තියෙන කුරුල්ලෙක් මාළුවත් අල්ලගෙන උඩට එනකොට පිල් බරයි වගේ. එතකොට අර පක්ෂියා මොකද කරන්නේ? කුරුල්ලෙක් මොකද කරන්නේ? එයා එක තැන පිල් ගහලා දානවා. එයාට දැන් ඉගිලෙන්න බෑ. එතකොට එයා මොකද කරන්නේ? එක තැන අර පිල් ටික ගහලා දානවා. එතකොට ආයෙත් අර වතුර ටික ඔක්කොම ජලාශයට එකතු වෙනවා. එතකොට සිත්සේ ඉගිල යනවා. අන්න ඒ වගේ මේ වෙලාවේ අරමුණු ටික ගන්නකොට අපි තුල කෙලෙස් විතර්ක හට ගන්නවා. මේ වෙලාවේම අරමුණ විදර්ශනා කරොත් කෙලෙස් විතර්ක හිතින් ගැලවිල යනවා. මේ වෙලාවේම විදර්ශනා කරන්න ඕනේ. ඒක ලබන මාසේ නෙමෙයි. තව කාලෙ තියෙනවා කියලා හිතන්න එපා. බෞද්ධයන්ට වැරදුණු ලොකුම පොට තමයි තවත් කාලය තියනවා කියලා හිතෙන එක. අපිට වැරදුණු බරපතලම තැන තමයි අපිට කාලේ තියනවා කියලා දැනෙන එක. අපිට කාලේ නෑ පින්වත්නි. අපිට මේ ගෙවෙන්නේ අපේ අන්තිම කාලේ කියලා හිතන්න. මේ ගෙවෙන්නේ අන්තිම රාත්‍රිය කියලා හිතන්න. එතකොට අර කෙලෙස් විතර්කයේ මත අරබුදකාරී වෙනකොට කෙලෙස් විතර්කයේ මත උත්සන්න වෙනකොට අපිට මේ මොහොතේම විදර්ශනා කරන්න පුළුවන් හයිය ඕනේ. එක එකපාරින් නැ මේ කාරණා ටිකම හදන්න ඕනේ. එහෙනම් අපේ අපි තුලින් බලාපොරොත්තු වෙන බුද්ධ ශාසනයේ අර්ථ දෙකක් තියෙනවා. ඒකත් කන්ති සෝරච්ඡා දිප්පාය. කන්තිය කෙලෙස් විතර්ක වලට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඉවස ගන්න එක. කෙලෙස් විතර්ක ආවම ඒවට ප්‍රතිචාර දක්වනවා සිතෙන් කයින් වචන. ඒතර කර්ම රැස් වෙනවා. එතකොට ආයෙත් පුනර්භවය හැදෙනවා. ඒක බුද්ධ ශාසනයේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. බුද්ධ ශාසනයේ බලාපොරොත්තු වෙන්නේ කන්තිය. කෙලෙස් විතර්ක මතින් භව කර්ම රැස් නොවන ආකාරයට යා තුල ඇති වෙන සංසුන්කම උපසමය. ඒකනේ බුද්ධ ශාසනය කියන්නේ මේ. හැබැයි ඒක කරන්න නම් එයාට තව දෙයක් තියෙන්න ඕන. යා තුල මතුවෙන්න ඕන තවත් දෙයක් තියෙනවා. මොකද්ද? ඒ සෝරච්චදිප්පාය. සම්මාදිට්ඨිය මත කීකරු වෙන එක. චතුරාර්ය සත්‍යයෙන් බලන එක සම්මාදිට්ඨිය මත කීකරු වෙන එක. එතකොට සම්මාදිට්ඨියෙන් කීකරු වෙනකොට පින්වත්නි පුදුමාකාර කෙලෙස් විතර්ක වලට ප්‍රතිචාර නොදක්වන කමක් එනවා. පුදුම දෙයක් ඒක. කෙලෙස් විතර්ක වලට ප්‍රතිචාර නොදක්වන කමක් එනවා. ඒක අද්විතීය තත්වයක්. ඒකනේ අර බුද්ධ ශාසනයේ කකචූපම සූත්‍රය කියන්නේ මහණෙනි කියතක් අරගෙන කපද්දිත් කපන කෙනා කෙරෙහි වෛරී සිතක් හදන්න නැත්නම් ඒ බඳු කෙනෙක් මහණෙනි පිරිනිවන් පාන්නේ කියලා.
පණපිටින් කපද්දිත් කෙලෙස් විතර්ක හදාගෙන ඒ විතර්කවලට ප්‍රතිචාර දක්වන්න නැති කෙනෙක් නිවෙන්න කියනවා. එතොට ඒ කියතක් කරගෙන කපන කොටත් ඒ මනාපමනාප අරමුණු ඇසුරු කරගෙන අමනාප අරමුණු නිතන හටගන්න ඒ අරමුණ අමනාප අරමුණත් හේතු බල දහමින් සම්මාදිට්ටික ශ්‍රාවකෙක් විදිර බලනකොට කියතකින් කපන මිනිහෙක් ටිපේ නෑ පැරණි සංස්කාර විපාක දෙනවා කියලා ඉපේන්නේ. පරණ හේතුන් නිසා හටගත්ත පලධර්මයකට මම අමනාප අත්දැකීමකට එකතු වෙලා නම් මේ අමනාප අත්දැකීම වනාහි මේ මිනිහා කරන දෙයක්වත් කියත කරන දෙයක්වත් නෙමෙයි. බාහිර දෙයක් මතවත් පුද්ගලයෙක් මතවත් වෙන සිද්ධියක් නෙමෙයි. මා පරණ ගොඩනගපු සංස්කාර විසින් අමනාප සංස්කාර විපාකයට ඇවිල්ලා මේ වෙලාවේ. අන්න එතකොට බලන්නකෝ මේ ඇති වෙන සම්මාදිට්ඨික ශික්ෂණය කපන කෙරා කෙරෙහි වෛරීස් මේ ව්‍යාපාද විතර්කේ යන්නේ. ඒක ඇතුලේ ව්‍යාපා එච්චර විතර්ක ඉවසන්න ඕන. ඇයි ඉවසනකොට තමයි භව කර්ම රැස්සෙන එක දුර්වල වෙන්නේ. නොයෙක් විතර්ක විසින් භවයට ඇදලා දානවා අපි. කන්ති සෝරච්චදිප්පා. ඒක තමයි අපි බලාපොරොත්තු බුද්ධ ශාසනය. දෙවෙනි කාරණේ තමයි පින්නත්ටි බුද්ධ ශාසනය තුල ਵਿਚාරන්නේ කොහොමද? ඒකට ධර්මී තෝරණ එක තමයි පඤ්ඤූප ਵਿਚාරාය. ප්‍රඥාවෙන් ਵਿਚාරන්න ඕන. කොහොමද අපි ප්‍රඥාවෙන් ਵਿਚාරන්නේ? ප්‍රඥාවෙන් විචාරණකොට පින්නත්නේ යාට මේ මොහොතේ අරමුණු ටික පරිහරණය කරනකොට ඒ අරමුණු පරිහරණය කරන එක ආස්වාදේ දැනගන්න ඕන. දැන් අරමුණු පරිහරණය කරනකොට ආස්වාදයක් නැද්ද? තියෙනවනේ. ආස්වාදයක් නැත්තම් මොකටද අපි ආයේ අරමුණු හඹාගෙන යන්නේ? බලන්නකෝ අපි රූප හොයාගෙන යනවනේ. එහෙන් කණින් මනාප ශබ්ද හොයාගෙන යන්නේ නැද්ද? හොයාගෙන යනවා. ඇයි හොයාගෙන යන්නේ? ඒ වගේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදේ ආස්වාදේ හැටියට අපි දැනගන්න ඕන. පින්වත්නි ලෝකයේ ආස්වාදයක් විතරක්ද තියෙන්නේ? නෑ පින්වත්නි ආදීනවේකුත් තියෙනවා. මොකද්ද ආදීනවේ? අර ආස්වාදේ ගෙනාපු ලෝකෙම කඩාගෙන වැටෙනවා. ආස්වාදේ ගෙනාපු ලෝකෙම කඩාගෙන වැටෙනවා. ආස්වාදේ ගෙනාපු ලෝකෙම විපරිණාමයට පත් වෙනවා. ආස්වාදේ ගෙනාපු ලෝකෙම අනිත්‍ය වෙලා යනවා. අන්න ආදීනව. ඔන්න පඤ්ඤූපය ඔන්න ප්‍රඥාවෙන් බලන එක. එතන අරමුණේ මුලා වෙන්නේ නැහැ. අරමුණ මත මුසපත් වෙන්නේ නැහැ. ආස්වාදයේ හඹාගෙන නැවත නැවත අරමුණ පෙත්තට යා තල්ලු වෙලා ඇදිලා යන්නේ. ඊට පස්සේ ආදීනවංච පජ ආදීනවත් යාට වෙයි. නිස්සරණංච පජානාති. නිස්සරණයක් දකින්න. මොකද්ද නිස්සරණේ? චන්දරාගේ දුරුකරණික. නිස්සරණේ මොකද්ද? චන්දරාගේ දුරුකරණික. මේ අරමුණු කෙරෙහි පවතින චන්දරාගය නිසා තමයි අරමුණ නැවත නැවත හඹාගෙන යන්න හිතෙන්නේ. ප්‍රඥාවෙන් තමයි නිස්සරණීර. එහෙනම් ආස්වාදේ ආදීනව නිස්සරණ දැනගන්න එක පඤ්ඤූප විචාරා. ඊළඟට චතුරාර්ය සත්‍යයෙන් බලන එක. අරමුණු මුණ ගැහෙනකොට ඔක්කොම දුක්ඛ සත්‍ය ඇතුලේ බලන එක. ඔන්න පඤ්ඤූප විචාරා. නමුත් අපිට මනාප අරමුණු අමනාප අරමුණු කියලා එක රේඛාවකින් බෙදා ගන්න පුළුවන්. ඒ නිසා දුක්ඛ සත්‍ය ඇතුලේ බලන්න බෑ. මේ අරමුණු මුණ ගැහෙන මට්ටම ස්පර්ශේ කියලා දුක්ඛ සමුදය සත්‍ය බලන්න ඕනේ. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට අරමුණු නිරුද්ධ වී යන බව දුක්ඛ නිරෝධාර්ය සත්‍යයෙන් බලන්න ඕන. මේ නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව ආර්යෂ්ටාංගික මාර්ගය කියලා පින්වත්නි චතුරාර්ය සත්‍යයෙන් බලන හැකියා. ඔන්න පඤ්ඤූප විචාරා. ඊළඟට මේ අරමුණු ඇති වෙලා නැති වෙලා යනවා නම් ඒ අරමුණු අනිත්‍යයි. ඒ අරමුණු අනාත්මයි. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි. කර්මයෙන්, අවිද්‍යාවෙන්, තණ්හාවෙන්, උපාදානෙන් ආදී හේතු ගොඩකින් සකස් වුණු ලෝකයක් පරිහරණය කරනවා. අන්න ආස්වාද ආදීනව නිස්සරණ චතුරාර්ය සත්‍යයෙන් බලන හැකියාව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසන. ඔන්න පඤ්ඤූප විචාරා. ඔය එකක්වත් අපිට තියෙනවද? අපි ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනකොට පින්වත්නි නිකං හිතලා බලන්න එකක් නිකං එකක්වත් තියෙනවද කියලා? අපිට ගොඩාක් වෙලාවට මේ එකක්වත් නැහැ. මේ ගැඹුරු විමර්ශනයේට අදාළ සාධක එකක්වත් නැහැ. ඔන්න ওই විදියටයි ශ්‍රාවකෙක් විමසන්න ඕනේ. ඊළඟට තියෙනවා කිං අදිට්ඨාන. අදිෂ්ඨ මොකද්ද? බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙක් විදියට මාතුල ඇති වෙන්න ඕන අදිෂ්ඨානය. පිරිනිවන් පාණ්ඩන සීලාදිට්ඨාන. මොකද්ද අදිෂ්ඨානේ? සීලය අදිෂ්ඨානය කරගන්න එක. එතකොට ඒක තමයි බුද්ධ ශාසනය මගින් බලාපොරොත්තු වෙන අදිෂ්ඨාන සීලීකම. හැබැයි සීලය අදිෂ්ඨාන කරගන්නවා කියන්නේ මොකද්ද? සීලය අදිෂ්ඨාන කරනවා කියන්නේ පන්තිල් රකින්න එකද? නෑ පින්වත්නි, සීලය කැළැල්වීම පිණිස බලපාන සංයෝජනේ ගලවන එක. ඒකට කියනවා අරියකාන්ත සීලය කියලා. අරියකාන්ත සීලේ මූලික ස්වභාවය මොකද්ද? සීලයත් එක්ක හැප්පෙන්නේ නෑ. අමාරුවෙන් සිල් රකින්නේ නෑ.
සීලේ කැලැල්වෙන්නේ සක්කාය දිට්ඨිය නිසා. සක්කාය දිට්ඨිය කඩලා දාන්න විදියට අරමුණු පරිහරණය කරනවා. ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ටික කෙරෙහි ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව සිත පවත්වනවා. දැන් ඇසෙන් රූපේ දැක්කම අපිට එහෙම පවත්වන්න බෑනේ. හොඳට බලන්නකෝ අපි පරිහරණය කරන විදිය. චක්කුණා රූපන් දිස්වා නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජන ගාය. ඇහින් රූපේ දැක්කම නිමිත්ත හරි ගන්නවා අපි, නැත්තම් භාගයක් හරි ගන්නවා. අනු නානුභ්‍යංජන අනුනිමිත්තක් හරි ගන්නවා. ඒක අපේ පුරුද්ද. ඒ කියන්නේ ඇස සංවර නෑ. ඇසින් දකින රූප දකින්න නැතු ඉන්නව නෙමෙයි, ඇස සංවර කරගන්නවා. නිමිත්ත අනුනිමිත්තානුසාරීව ඇලීම් ගැටීම් මුලාවීම් තණ්හා කිරීම ඇති නොවන ආකාරයට ඇස සංවර කරගන්නවා. අන්න ඒක තමයි සීලාදිට්ඨානය කියලා කියන්නේ. ඒක තමයි අපි අපි තුල මතුවෙන අදිෂ්ඨාන සීලිකම. ඉස්සරහට යනවන ඔය ටික තිබ්බොත් ඊළඟට පින්වත්නි බුද්ධ ශාසනය මතු කරනවා මේ අපි තුල මතුවෙන ස්වභාවයක් කිං අබිනිවේසා. මොකක් මතද ශ්‍රාවක කැලෙන්නේ? දැන් ස්ත්‍රියක් නම් රූපේ මත ඇලෙනවා, රජෙක් නම් රාජ්‍යයට ඇලෙනවා, හොරෙක් නම් හොරකමට ඇලෙනවා, හොරෙක් නම් රැස් කරපු ධනෙට ඇලෙනවා. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයේ කුමකට දැලෙන්නේ? බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා ඇලෙන්නේ නැහැ කුමකටවත්. සියල්ලම විදර්ශනා කරලා අතහැරලා දානවා. සියල්ලම අතහැරලා දාන තැනකයි නිවනට හිතපත් වෙන්නේ. අවසානෙට පින්වත්නි නිවනද අභිනන්දනය නොවන තැනකයි පින්වත්නි නිවනටපත් වෙන්නේ. ඒක දැම්ම කරන්න ඕන එකක් නෙමෙයි. අවසානෙට පින්වත්නි නිබ්බාණං නාබිනන්දති. ශ්‍රාවකයා තුළ නිවනද අභිනන්දනය නොවිය යුතුයි. නිවනවත් අභිනන්දනය නොවන තැනකයි හිත නිවනටපත් වෙන්නේ. එහෙනම් සියල්ල මත හැරලා දාපු තැනකයි නිවන හම්බ වෙන්නේ. නිබ්බාණං නාබිනන්දති. අපිට පිනත් අපිට පිනන්ති පිනවත් විදර්ශනා කරගන්න බෑ. පිනතියා දැන් ඉන්න බෞද්ධයන්ට පවවත් අත්හැරගන්න බෑ. අභිසංස්කාර අභිනන්දනීය වෙන මට්ටමක් තියෙන්නේ. පින්වත්නි නිවනටපත් වෙන්නේ නිවනත් අභිනන්දනය නොවන තැනක. නිවන ගැනද හිත මැදහත් වෙච්ච තැනක. අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා මොනවද ගණ්ඩ තියෙන කියලා එතනත් අවසානෙට දැම්ම නෙමෙයි. එතන ඒ නිවනට පත් වෙන අවස්ථාවේක අභිනන්දනීය වුණොත් එයා සසරට වැටෙනවා. අනාගාමී කෙනායි රහතන් වහන්සේ අතර වෙනස ඒකනේ. අනාගාමී වෙච්ච කෙනත් මේ සම්පූර්ණින් භව නිරෝධයට පත් වෙලා ඉන්නේ. හැබැයි භව නිරෝධය අභිනන්දනීය කරනවා එයා. ඒකයි යා රහත් නැත්තේ. ඒකයි යා නැවතත් ආයේ භවයට යන්නේ. කාම ලෝකෙට ඉන්නේ නැති බව ඇත්ත. නමුත් එහෙම අවදානමක් තියෙනවා. ඒ නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි නොඇල්ම. කිසිවකට ඇලෙන්න එපා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ හැඩය. ඊළඟට පින්වත්නි මෙතන ධර්මයේ පිනව කිම් පරියෝසාන. අවසානයේ මොකද්ද මගේ? අමගේ අවසානය තමයි නිබ්බාන පරියෝසාන. අම්මා නිවනින් කතාව වහලා දාන එක. නිවන කියන්නේ අරමුණු ඇසුරු කරගෙන කෙලෙස් ගතිය නඩත්තු නොවන එක. දැන් අරමුණ ඇසුරු කරගෙන කෙලෙස් ගතිය නඩත්තු වෙන එක සසර. ඇසකනනාසයේ දිවකය මනස ඇසුරු කරගෙන කෙලෙස් ටික නඩත්තු වෙන එක සසර. ඇසකනනාසයේ දිවකය මනස කෙරෙහි ඇලීම් ගැටීම් මුලාවීම් තණ්හා කිරීම ඇති වෙන්නේ නැති විදිහට කෙලෙස් ගතිය නඩත්තු නොවන එක අමා නිවන. කෙලෙස් ගතිය තියද්දී ඇස කඩාගෙන වැටෙන එක තමයි මරණය. ඇස කඩා වැටෙනකොට කෙලෙස් ගතිය නැති එක තමයි නිවන කියන්නේ. ඔයගොල්ලන්ට ඕකෙන් කැමති එකක් බාර ගන්න පුළුවන්. එහෙනම් බුද්ධසා නිබ්බාන පරියෝසන නිවනින් අවසන් වෙනවා කියන්නේ රූප නොබලනවා නෙමේ, ඇස ඇසුරු කරගෙන ඇලීම් ගැටීම් මුලාවීම් තණ්හා කිරීම නඩත්තු නොවන ආකාරයට ඇස නිරෝධ ධර්මයක් හැටියට සමුදේ වෙලා නිරුද්ධ වෙලා යන හැටියට අවබෝධ කරගන්න එක. ඒතර එතනින් අපි අවබෝධ කරගත්තා මේ ටික විතරක් හැදුවොත්, ඔය දැන් කියපු දේශනාවේ තියෙන්නේ ඔය ටික විතරක් හැදුවොත් විශාල දියුණුවක් තියෙයි. පොඩි දියුණුවක් නෙමේ. ඔය විදියට ඇතුළ වෙනස් කරොත් දැන් මේ එළිය වැඩ මොකුත් නෑ අපිට. ඇතුළ වෙනස් වුණොත්, කල්පනාව වෙනස් වුණොත්, අදිෂ්ඨාන සීලිකම වෙනස් වුණොත් පැහැදිලි ගමනක් තියෙයි. පැහැදිලිව අවබෝධයට යන්න පුළුවන් පාරක් හම්බ වෙයි. එබඳු ශ්‍රාවකත්වයක් උදෙසා මේ උතුම් බුද්ධ දේශනාව හැම දිනාටම උපකාර වේවා කියලා මේ උතුම් දේශනාව නිමා කරනවා. පින්වත්නි අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් බෞද්ධ රූපවාහිනිය හරහා විකාශනය කරන්න තමන්ගේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ අද ලෝකේ විශාල පිරිසක් මේ දේශනාව ශ්‍රවණය කරනවා.
උඩුපිල දෙල්ගොඩ පදිංචි TW සෝමා තන්ත්‍රීවත්ත මෑණියන් ප්‍රධාන පින්වත් පිරිස අද දායකත්වයේ ගෙන කටයුතු කරනවා. TW සෝමා තන්ත්‍රීවත්ත මෑණියන් ඇතුළු මෙතනට සම්බන්ධ වුණු හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව සම්පත්තිය සැලසේවා, දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා. සෝමා තන්ත්‍රීවත්ත මෑණියන් ප්‍රධාන පිනතුන් සියලුම දෙනාට මේ කුසල් අමා නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සෝමා තන්ත්‍රීවත්ත මෑණියන් බලාපොරොත්තු වෙනවා මීට වසර දෙකකට පෙර පරලෝසපත් වන්නට යෙදුන එසේ ජයතිස්ස පියාණන්ට සහ ඔහුගේ නමින් මිය පරලෝගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරන්න. එසේ ජයතිස්ස මහත්මයා ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදනා වේවා. ඒ සියලුම ඥාතීන්ගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා. නැසී ගිය බිලෝ නෝනා මෑණියන්ටත්, දියෝනිස් අප්පුහාමී පියතුමන්ටත්, ඇඩ්ලින් නෝනා සොහොයිරියටත් සෝමා තන්ත්‍රීවත්ත මෑණියන් නමින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මිය ගිය අනිකුත් සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. සෝමා තන්ත්‍රීවත්ත මෑණියන් ප්‍රධාන ඔබ හැම දෙනාගේම නමින් මිය ගිය සියලුම ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටින සෝමා තන්ත්‍රීවත්ත මෑණියන් ප්‍රදාන හැම දිනාටම දිගාසිරි සම්පatti වේවා. පුෂ්පා සහ කුමුදුනි කියන දියණියන් දෙදෙනාටත්, ප්‍රශාන්ත සහ සුගත් කියන ඒ බෑණාවරුන්ටත් මේ උතුම් කුසලානිසංසයන් අනුමෝදනා ආශිර්වාදයක් වේවා. එවගේම අනිකුත් සියලු සුපින්වත් දරුවන්ට, ඥාතිවරුන්ට හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. එවගේම මෙතනට සම්බන්ධ වුණු ලොකු කුඩා හැම දිනාටමත් මේ කුසලානිසංසයන් බලවත් වේවා. හැම දිනාගේම ජීවිත සුවපත් වේවා. සියලු දිනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. එවගේම තමන්ගේ මුණුබුරු මිනි බිරියන් දිතා මෙත් සිතින් සිහි කරලා තියෙන රෝසිති ආකර්ෂා පසඳි ගයානි, එවගේම රෙහන්සා තනුජි කියන මිනි බිරියන්ටත්, ඍතික තෙෂාන් පුංචි මුණුබුරාටත්, අනිකුත් සියලු දෙනාටත් ආශිර්වාද කරලා තියෙනවා. නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා ඒ පින්වත් මුණුබුරු මිනි බිරියන්ට. සෝමා තන්ත්‍රීවත්ත මෑණියන්ගේ මුණුබුරු මිනි බිරියන් ප්‍රධාන හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. නිරෝගී සුව සැලසේවා, දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා. සියලු ආකාරයෙන් යහපත අවිවෘද්ධිය සිත ශාන්තිය වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ අවස්ථාවට සම්බන්ධ වුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත්, නිවසේ සිට මේ දේශනාව ශ්‍රවණය කරපු සියලු දෙනාටත් මේ කුසල් උපකාර වේවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමාන කටයුතු මෙහෙයවන බොරලන්දේ වජිරඥානනායක ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයටත්, අපවත් වී වදාළ සම්බෝධි මහා විහාරාධිපති වැඩවිසූ බෝධිසත්ව ගුණෝපේත නම කියන්න අවසරයි දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයටත් මේ කුසල් අමා නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. නාරංවල ශ්‍රී ගුණරත්න සම්බෝධි සෙවණේ බෞද්ධානාලිකාවට පූජා කළ, සුජීවත්ව වාසය කරන නාවල පදිංචි ඉංජිනේරු අමරසිරි ගුණරත්න මැතිතුමන්, චන්ද්‍රා ගුණරත්න මැතිනිය සහ අරෝෂ ගුණරත්න පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. අකල්හි වියෝ වුණු චන් සමන් ගුණරත්න පුතණුවන්ටත්, අරනෝලිස් ගුණරත්න පියතුමන්ට, වික්‍රමරත්න මවටත්, සංසාරගත ඥාතීන්ටත් අතිරේකව අනුමෝදනා සිද්ධ කොට තිබෙනවා. දේශනාව නිමා කරනවා TW සෝමා තන්ත්‍රීවත්ත මෑණියන් ප්‍රධාන ඔබ හැම දිනාට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සතරවරං රජදරුවන්, සක් දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචී පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණිස බලවත් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.